මේ සටන මුළුමනින්ම දූෂිතයන්ට එරෙහි සටනක් බවට කේන්ද්‍රගත වෙලා තිබෙනවා. ඒ නිසා තමයි හැම දිනාටම අද දූෂිතයන්ට එරෙහි වහසි බස් දොඩවන්න සිදු වී තිබෙනවා. මම දැක්කා මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා ඔහුගේ මන්ත්‍රීවරු කිසිවෙකුට කොන්ත්‍රාත් කරන්න ඉඩ නොදෙන බව. ඒ කියන්නේ මොකද කොන්ත්‍රාත් වලින් හොරකම් කරා මීට පස්සේ නෑ. ඇයි ඒක කියන්නුනේ? ඒක කියන්නුනේ අන් කවරක් නිසාවත් නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණ දූෂණයට එරෙහි ප්‍රබල සමාජ මතය ගොඩනගන සමත් වී තිබෙනවා. රණදේව ක්‍රමසික මහත්තයා ඒගොල්ලන්ට බැඳුම් කර කොමිසමේ ගනුදෙනුව හරහා විත්තියට මේත් උනාට පස්සේ හීන් කෙඳිරිල්ලක් ලෙස රවි කරුණානායකලා වැනි අය උපනායකමින් ඉවත් කරන්න සිදු වී තිබෙනවා. ඒවා නිකන් සිද්ධ වෙච්ච ඒවා නෙවෙයි. දූෂණයට රෙහිව සටන. ඊට පස්සේ හරිම විකටංකාරී තත්ත්වේ තමයි හොරකමට රෙහි සටන. හොරකමට රෙහි සටන හොරකම් කිරීම සඳහා අලුතින් කෙනෙක් ඇවිල්ලා තියෙනවා මොට කඩුවක් අරගෙන. දූෂණයට රෙහි අලුත්ම වීරය වෙන්න. මේ මොකද්ද වෙලා තිබෙන්නේ? දූෂණයට රෙහි සටනක් දූෂණය කරන්න තමයි ලක් කරන්න හදන. මෛත්‍රීපාල මහත්තයා මං අහගෙන මේ ඊයේ පෙරේදා කියනවා මහජනයාගේ දේපල හොලකම් කරපු අය පොළව පලාගෙන අවීචි මහ නරක ආදියට යනවා. ඒ කියන්නේ මේ හොරුන්ට දඬුවම් දෙන්න ඕන අය යමයද? යම රජුරු. මොකද්ද මේ කියන්නේ? මම පලාගෙන එක කියනකොට සෙට් එක ස්ටේජ් එක පලාගෙන ගියාද කියලා. ටීම් එක ළඟ කවුද? නිමල් ශ්‍රීපාල, එස්.පී. දිසානායක, ජගත් පුෂ්පකුමාර්, ලක්ෂ්මන් යාපා, අනුර යාපා, සුසිල් ප්‍රේමජයන්ත සෙට් එක ළඟ තියාගෙන පොලෝ පලයි යන්න කතා කරනවා. මම මේ නන් ටිකක් කිව්ව නේද? ඒ නන් ටිකම දාන්න ඒගොල්ලෝ මහජනගේ දීපල හොරකම් කරපු විදිය සහ නාස්ති කරපු විදිය පිළිබඳව තොරතුරු විශාල ප්‍රමාණයක් අපි ගාව තියෙනවා. නන් ටික දැම්මහම අභියෝග කරයි කෝ කියලා එදාට අපි කියන්නේ. එනිසා දූෂණය කේන්ද්‍ර කරගෙන තමයි මේ මැතිවරණ ව්‍යාපාරයේ උච්ච ස්ථානයට අවිලා තිබෙන්නේ. ඇයි මේ දූෂණය මේ තරම් උච්ච ස්ථානයට පත්වන සටන් පාඩක් බවට පත්ුනේ? ඇයි අපි තමුන්නාසලා නොහිතන ධනය මේ පාලකේ හොරකම් කරනවා, නාස්ති කරනවා. ඒකයි මේ හේතුව. අද අපේ රටේ ආර්ථිකයේ මූණ දී තිබෙන ප්‍රධානම පිළිලය පිළිකාව මේ වංචාව සහ දූෂණය. ඒ ප්‍රමාණය අපි තමුන්නාසලා නොහිතන ධනය මේ පාලකයන් හොරකම් කරනවා, නාස්ති කරනවා. අවභාවිතාව යුදවනු අපි හිතුවේ ලොකුම හෙර මහරගම නගර සභාවේ හිටපු නගරාධිපතිතුමිය කියලා. මොන හෙරක්දක් ලොක්කන්ගේ වබලපුවා. නගර සභාවේ ආදායම කෝටි 100. හොරකම් කරොත් උපරිම කෝටි 100නේ ඔක්කොම ගෙව්වා. ජාතික තලයේ හොරකම් දියා බලපුවාම ඒවා හොරකම් ලෙස ගණන් කරන්න බැරි තරමේ කුඩායි. ඒ තරම් මහජනගේ ධනය මේ පාලක හොරකම් කරන. කොච්චරද? තමුනාසලා දන්නවා. එයා ලංකාවේ ආයතනයේ පාඩුව 1998 එයා ලංකාවේ ආයතනයේ චන්ද්‍රිකා මෙතනේ එමිරේට්ස් ආයතනයට පැවරුවා. 2008 මහින්ද මහත්තයා එයා ලංකාවේ ආයතනය යලි පවරගත්තා. ඇයි? ආර්ථික හේතුවක් මත නෙවෙයි. මහින්ද මහත්තයා එංගලන්තයට ගියා. එංගලන්තයේ හදිස්සි තත්වයක් ඇති වුණා. එතකොට හදිස්සිය ලංකාවට එන්න උනොත් 300ක විතර පිරිවරක් එක්ක ගියේ හදිස්සිය එන්න එයා ලංකේක පාලනය කරන්න එමිරේට්ස් කාර්යය එයාගෙන් කිව්වා මට ටිකට් දෙන්න කියලා. එමිරේට්ස් ආයතනය කිව්වා ඔක්කොම ටිකට් බුක් කරලා තියෙන්නේ. ඊළඟ ගුවන් යානෙන් එන්න දෙන්න බෑ. ඔබතුමාටයි ඔබතුමාගේ ආරක්ෂකයින්ටයි පළමු ගුවන් යානේ දෙන්නම්. දෙවෙනි ගුවන් යානේ අනිත් පිරිවර ගේන්නම්. සාධාරණ නැද්ද? මොකද ගුවන් ටිකට් එහෙම කැන්සල් කරන්න බෑ. ඔය කේන්ද්‍රියට මහින්ද රාජපක්ෂ මහත්තයා ලංකාවට ඇවිල්ලා එමිරේට්ස් එකේ ප්‍රධාන විදායක නිලධාරිය මාරු කරන්න කියලා ඉල්ලුවා. ඒගොල්ලෝ කිව්වා එමිරේට්ස් එකේ ප්‍රධාන විදායක නිලධාරිය CEO වැරද්දක් කරලා නැහැ. එයා කිව්වේ ඇත්ත කතාව. පළවෙනි ගුවන් යානේ ජනාධිපතිතුමාට ප්‍රධාන ආරක්ෂකයින්ට දෙන්නම්. ඊළඟ ගුවන් යානෙක ඔයාගේ ඉතුරු බැටැලියන් එක ගේන්නම්. ඒක මාරු කරන්න බෑ. මහින්ද කිව්වා එයා ගෙදර යවන්න නැත්නම් එයා ලංකේක ආපහු ඕන කිව්වා. ගත්තා. ඕකයි ගත්තේ. අරගෙන මහින්ද මහත්තයාගේ නෝනා ශ්‍රීලංක රාජපක්ෂගේ සොහිරා නිසාන්ත වික්‍රමසිංහ එයි සභාපතිවරයා හැටියට පත් කරා. මහින්ද මහත්තයාගේ මස්සිනා මචං. ඒ කාලේ ඕගොල්ලන්ට මතක ඇති අපි කිව්වා මේ මචංගේ අධ්‍යාපන සුසුකම්. දවසක් මම පාර්ලිමේන්තුවේ ඇහුවා එයා ලංකේක සභාපති මහින්ද මහත්තයාගේ මස්සිනා මස්සිනාගේ අධ්‍යාපන සුසුකම්. මොකද කිව්වේ? සාමාන්‍ය පෙළ අසමත් කිව්වා. සා පේපේ එයා ලංකේකේ ලොක්කා. එදාම මම ඇහුවා එයා ලංකේකේ සිකියුරිටි ඔෆිසර්ට කොච්චර සුසුකම් ඕනද කියලා. සිකියුරිටි මහත්තයාට ඒ ලෙවල් ඕන කිව්වා. සිකියුරිටි මහත්තයා ඒ ලෙවල් සභාපතිය. සා පේපේ මම මේ තමුන්නාසල අතීතේ මතක් කරන්නේ කන්නේ නෙවෙයි. අවුරුදු 7ක් පාලනය කරා මහින්ද මහත්තයාගේ මස්සිනා එයා ලංකේ. තව අවුරුදු 3ක් 2015 රනිල් මහත්තයා බලයට ආවට පස්සේ රනිල් මහත්තයාගේ ගජ මිතුරා චරිත රත්වත්තගේ මල්ලි එයා ලංකේකේ ප්‍රධාන විදායක නිලධාරී කරා. රත්වත්තගේ මොකද උනේ? පාඩුව කී. එයා ලංකේකේ මේ අවුරුදු 10 පාඩුව රුපියල් කෝටි 12500යි. මහරගම නගර සභාව අවුරුදු 125ක හොයන ධනය එයා ලංකේක පාඩු වෙලා තිබෙනවා. මොන ධනයක්ද මතකද? ඒ විතරක් නෙවෙයි. එයා ලංකේක ගිවිසුමක් අත්සන් කළා තිබුණා මහින්ද මහත්තයාගේ කාලේ පැරිසියෙන් ගුවන් යානාගේ ඉන්න. එක ගුවන් යානය VVIP කාමරයක්. බුදියන්ඩ ඇඳ එක්සයිස් කරන්න රූම් එකක් නාන්න සවර් රහි කරපු ගුවන් යානය. දරුපයේ හෝටලේ වගේ. මොකද මහින්ද මහත්තයා යන්න නෙවෙයි හිටියේ. ගුවන් යානත් හදාගෙන හිටියේ දිගටම ඉන්න. හැබැයි මොකද වුනේ? සිද්ධ වෙච්ච දේ තමයි මහින්ද මහත්තයා ගාන්න 2005 පරාද වුණා. පරාද වුණාට පස්සේ වර්තමාන ආණ්ඩුව ආවා. මේ ආණ්ඩුව කිව්වා ගුවන් යානා මිලදී ගැනීම ගිවිස් මහතර කැන්සල් කරනවා. කැන්සල් කරන්න කීයක් ගිව්වා? රුපියල් කෝටි 1800ක්. ඒ කියන්නේ මේ මහරගම නගර සභාව
ಅವರು ದಹ ಆಟಕ ಹೊಡೆ ಸಲ್ಲಿ ನಿಕಂಗೆ ಮಾ ಜನಕ್ಕೆ ದಾನಿ ಎವಿತರತ್ ಹೆದಿನ್ ಗಿಉಸುಮ ನಿಸಾ ದ ವಾರ್ತಾ ವಿಲಾ ತಿನ ಅತ್ವಿ ತಿಬಿನ ಪಾಡುವ ಕೋಟಿ 1020 ಏಕಡೆ ಮೇ ಮಾರ್ಗಮ ನಗರ ಸಭಾವ ಅವರು 10 ಕ ಹೊಡೆ ಸಲ್ಲಿ ಎವಿತರತ್ ಗೋಟಾಬೆ ರಾಜಪಕ್ಷ ಹಿಟಪು ನಾವಿಕ ಹಮುದಾಪತರು ತುಂದನಾಟ ವಿರುದ್ಧವ ಅಲ್ಲಾಸ್ ಕಮಿಸಮೆನ್ ದಾಲಾ ತಿನ ನಡುವ ಕುಕತ ನಡುವ ನಾವಿಕ ಹಮುದಾವಡೆ ತಿಬಿನ ಬಿಸ್ನೆಸ್ ಏಕ ಎವನ್ ಗಾರ್ಡ್ ಏಕಡೆ ಪೆವರಿ ಮಹರಾ ನಾವಿಕ ಹಮುದಾವಡೆ ಸಿದುವ ಪಾಡುವ ಕೋಟಿ 1140 ಏಕಿಯನ್ನಿ ಮೇ ಮಾರ್ಗಮ ನಗರ ಸಭಾವ ಅವರು 11 ಹಮಾರ ಕ ಹೊಡೆ ದಾಣಯ ಎವನ್ ಗಾರ್ಡ್ ಗಣದುನಿಯಂ ಪಾಡುವಲಾ ತಿಬಿ ಎವಿತರತ್ ನವಿ ಬಹುಗೆ ಜುಲಿ ಮಾಸೆ ತೆಲ್ ಮಿಲದಿ ಗೆ ನಿಮಸನ ಟೆಂಡರ್ ಅಕ್ಕೆ ದೆವ್ವ ಈ ಟೆಂಡರ್ ಅಗೋಸು ಮಾಸ ತೋರಗತ್ತ ಮೆಕ್ಲರನ್ಸ್ ಕಿನ ಸಮಾಗಮ ತೋರಗತ್ತ ಸಮಾಗಮ ಲಡು ಪಾಡು ಪಂಗೆ ಹಬೇ ಮೇಕ ತೆಲ್ ನೆವ್ 23 ಅಗೇನ್ ವಿಶಾಲ ಮಿಲದಿ ಗೆನಿಮ ಎಮತಿವರಾಟ ಏಕ ತೀರ್ಣೆ ಕರಂಡ ಬೆ ಈಗ ನಮ್ಮ ಕ್ಯಾಬಿನೆಟ್ ಮಂಡಳಿ ಹಬೇ ಪಹುಗೆ ಅಗೋಸು ಮಾಸಿಂದ ತೆಲ್ ಎಮತಿ ಅರ್ಜುನ ರಣತುಂಗ ಏಕ ಕ್ಯಾಬಿನೆಟ್ ಮಂಡಳಿ ದಾಲ ಅನುಮತಿ ಗದ್ದಿನೆ ಮಾಸ ಪಹ ಟೆಂಡರ್ ಎಂ ಪಿಟ ತೆಲ್ ಗೆನಾವ ಟೆಂಡರ್ ಎಂ ಗೆನಾವನ ಪಿಟಿಂ ಗೆನಾಪುವತ್ತ ಅತರ ವಿನಸ ರೂಪಿಯಲ್ ಕೋಟಿ 1400 ಎ ಟೆಂಡರಿ ಕ್ಯಾಬಿನೆಟ್ ಮಂಡಳಿ ದಮ್ಮನ ಕೋಟಿ 1400 ಕ್ಕೆ ಏಕೆನ ಅವರು 14 ಕ ಸಲ್ಲ ದಮ್ಮ ಮೇ ಕಥಾ ವೇಣಿ ಲಂಕಾವೆ ಬೆಂದುಂ ಕರಗೆನ ಗ್ರೀಸಿಯ ಬೆಂದುಂ ಕರ ಮೇಲೆದಿ ಗತ್ತ ಕಡಾಗನ ವೆಟನ ಗ್ರೀಸಿಯ ಸಲ್ಲಿ ದಮ್ಮ ಅಜಿತ್ ನಿವಾರ್ ಕಬ್ರಾ ಗ್ರೀಸಿಯ ಕಡಾ ವೆಟುನ ಇತನ ಪಾಡುವ ಕೋಟಿ 860 ಸತ್ಯಕ ಪತಾಪ ಹೊಂಬುನ್ನ ದೆನ್ ಬೆಂದುಂ ಕರ ಕೊಂಸಮಿ ವಾರ್ತಾ ಎಲಿಯಟ ಆವಾ ಮಾಸ ಪಹಕ್ ಅತುಲತ ಬೆಂದುಂ ಕರ ಮೇಲೆದಿ ಗಿನಿ ಪಾಡುವ ಕೋಟಿ 1100 ಏಕೆನ ಮೇ ಮಹಾನಗರ ಸಭಾ ಮೇ ನಗರ ಸಭಾವ ಅವರದು 11 ಕೋಹೆನ ದಾನೆ ಮಂ ತಮನಾಂಸಲ ಸಂಖ್ಯಾ ದತ್ತ ಟಿಕ ಕಿವಿ ವಿನಂ ಗುತ್ತಿಸಾ ನೆವಿ ಮೇ ಮಹಾಜನಗೆ ದಾನೆ ಮುನ ತರಂ ಹೊರಕಂ ಕರ್ನವದ ನಾಸ್ ಕರ್ನವದ ಅವಭಾವಿತಾವ ಯೋದುವನು ಇದು ಮೇಕ ತಮೈ ಅಪರಟ ಆರ್ಥಿಕ ಪ್ರಧಾನ ಪಿಲಿಲ್ಯಾಕ ಅದ ಮೇ ವಂಚಾವ ದೂಷಣೆ ಅನುರಾಧಪುರೆ ಪೊಲೊನ್ನರುವೆ ಯಾಪನೆ ವಕುಗಡು ಏಕಕ ತುನಕ ಹದಂಡ ವೆಂಕರೆ ಪಹುಗೆ ಆಯವೇಲೇಕನೆ ಕೋಟಿ 45 ಏಯಾ ಲಂಕೇ ಕೋಟಿ 12500 ನಮ್ಮ ಮಹಾಜನಗೆ ದಾನೆ ಕೋಟಿ ಪ್ರಕೋಟಿ ಗನ ಹೊರಕಂ ಕರ್ನ ಪಾಲನೆ ಅತ್ತಿವಿ ನಾಸ್ ಕರ್ನ ಪಾಲನೆ ಮೇ ಹೊರಕಂ ಮುಕದ ಕರನ್ ಮೇ ಆಯತನವನ ಸಿದುವನ ಪಾಡುವ ಗಲಾಗನೆನವ ಎಮತುರುಂಗೆ ಸಾಕ್ಕುಲತ ಆಯತನೆ ಪಾಡುವ ಕಿಯನ್ನೆ ಏ ಪಾಲನೆ ಕರ್ನ ಪಾಲನಾಧಿಕಾರಿಗೆ ಸಾಕ್ಕುಲತ ಮೇ ಒಕ್ಕಮ ಗಲಾಗನೆನ ಗಲಾಗನೆವಿಲ್ಲ ತಮ ದೀಪಲ ಏಕತುವೆನ್ ನಾಸ್ತ್ಯ ನಾಸ್ಯತೈ ವಗೇಮನ್ ಮುನತರಂ ದಣಯ ಮೇ ಪಾಲಕ ನಾಸ್ತ್ಯ ಕರನವ ಅಪಿ ತಮುನ್ನಾನ್ಸೆಲಾ ನೋಹಿತನ ದಣಯ ಮೇ ಪಾಲಕ ನಾಸ್ತ್ಯ ಕರನ ಮತಕ ತಬಗನ್ ಏಕ ಅಪಿ ತಮುನ್ನಾನ್ಸೆಲಾಟ ಹಿತೆನ್ನೇ ಈ ದಣಯ ಕೊಚ್ಚರದ ಕಿ ನಾಸ್ತಿ ರಣಿಲ್ ವಿಕ್ರಮಸಿಂಹ ಮಹತ್ತಯ ಮೇ ಲಗದಿ ಯಾಟ ಕಾರ್ ದೆಕಕ್ ಗೆನಾವ ಕಿಯದ ಕಾರ್ ದೆಕ ಏಕ ಕಾರ್ ಏಕ ವಿಯದಮ ಕೋಟಿ 30 ಕಾರ್ ದೆಕಟ ಕೋಟಿ 60 ಅಪಿ ಅಹನ ತಮುನ್ನಾನ್ಸೆಲಾಗೆ ಕೋಟಿ 60ಕ್ ವಿಯದಂ ಕರಲ ಕೋಟಿ 30 ಕಾರ್ ಲಕ್ಷ 300 ಕಾರ್ ಏಕ ಹೊಂದಮ ಬೆನ್ಸ್ ಕಾರ್ ಏಕ ಕೋಟಿ 70 ರಣಿಲ್ ವಿಕ್ರಮಸಿಂಹ ಕಾರ್ ಏಕ ಕೋಟಿ 30 ಮೇಕ ಹಿಮ ರಟ ದರುವ ಮೆರೆನವ ಕಂಡ ದೆಯಕ್ ನೆತುವ ಕೋವಕ್ಕ ಗೆಡಿ ಕಾಲ ಸೀನಿ ಅಡುವೆಲ ದರುವ ಮಿಯೇ ಯನ ಗೋವಿಯೋ ಈ ನಯಗೆವಾಗಂಡ ಬೆರುವ ಬೆಲ್ಲೆ ವೆಲದಾಗಡ ಮೆರೆನವ ಅಮ್ಮಲ ಮಾತರ ಗೀಲ ನಿಲ್ವಲ ಗಂಗಟ ದರುವ ವಿಸಿಕ್ಕನವ ಕಿಬುಲ ಕಾಪಂ ಕೀನ ಪಿಲಿಕಾರೋಹಳಡ ಗೀಲ ಬೆಲುವ ಇಂಜೆಕ್ಷನ್ ಗಕ್ಕ ಗಂಡ ಸಲ್ಲಿ ನೆತುವ ಎಂದೇ ವೆವುಲ ವೆವುಲ ಇನ್ನು ಅನುರಾಧಪುರ ಗೀಲ ಬೆಲುವ ವಕುಗಡು ಅಕರ್ಮಣೆ ವೆಲ ಲೇಟಿಕ ಪರಿಶುದ್ಧ ಕರಗಂಡ ಲೇ ಮಾರು ಕರಗಂಡ ಅತೇ ಸತೇ ನೆತುವ ದಗಲ ದಗಲ ಇನ್ನು ವಿಶಾಲ ಖೇದ ವಾಚಕಯ ರಟೆ ಜನತಾವ ಮೂನ ದಿನ ತಿಬಿನ ಹೆಬೈ ರಟೆ ಪಾಲಕಯ ರಣಿಲ್ ವಿಕ್ರಮಸಿಂಹ ಕೋಟಿ 30 ಕಾರ್ ಗೀನ ಮೊನ ಪಾಲಕೆದು ಬೇಕು ಮಹಾಜನಗೆ ದನೆ ಪಿಲಿಬದ ಕಿಸಿತು ವಗಕೀಮ ಸಲಕಿಲ್ಲಕ್ ನೆತಿ ಪಾಲಕೆ ಬ ಮತಕ ತಬಗನ್ ಕುಸುಕರ್ಮ ಮಾತ್ರಂಸಕ ದೆಕೋಟಿ 30 ಲಕ್ಷ ಗಾಣಿ ದಂ ಮಾಸ 10 ಕುಡಿಯ ಗೆವರು ಈಟ ಕಲಿ ಡಿಪಾಸಿಟ್ ಕರ ಕೋಟಿ 50 ಮಿಲಿಯನ 500 ತೆಂಪತ್ ಕರ ಮಾಸ್ ಪದ ದೆಕೋಟಿ 30 ಲಕ್ಷ ಗಾಣಿ ಗೆವನು ಮಹಾಜನಗೆ ದನೆ ನಾಸಿಕರ್ಮ ಮೇ ಈ ಪರಿದ ಮಡ ತವ ತುರುತು ರಕ್ಕಾವ ಜನಾಧಿಪತಿ ಲೇಖಂ ಕಾರ್ಯಾಲಯದ ಮದಿ ಗೀಲ ಜನಾಧಿಪತಿ ಲೇಖಂ ಕಾರ್ಯಾಲಯದ ತವ ಕಾರ್ಯಾಲಯ ದೆಕ ಕರಗನ ಮಾಸೆ ಕುಳಿಯ 4 ಕೋಟಿ 50 ಲಕ್ಷ ಲಕ್ಷ 450 ಜನಾಧಿಪತಿ ಲೇಖಂ ಕಾರ್ಯಾಲಯ ಅಲು ಕೇಳಿದೆ ಮಹಾಜನಗೆ ದನೆ ಏವಿದರ ತಮನಾಸಲ ದನ್ನವ ಪೌಗೆ ಆಂಡು ಹಿಡಿಬ ಬೆಸಿ ರಾಜಪಕ್ಷ ಬೆಸಿ ರಾಜಪಕ್ಷಗೆ ಹೆಲಿಕಾಪ್ಟರ್ ವಿಯದಂಟಿಕ ಕವದೈಂದ ಕವದಟದ ಅವರದು ಹತರಟ ಬೆಸಿ ರಾಜಪಕ್ಷಗೆ ಹೆಲಿಕಾಪ್ಟರ್ ವಿಯದ 12 ಕೋಟಿ 57 ಲಕ್ಷ ಏಕಕಟ ಈಲಗ ದಿವಿನೆಗುಮ ವ್ಯಾಪೃತಿ ಅಭ್ಯಂತರ ಗುವನ್ ಸಂದಾ ಗೆವಲ ತಿನವ 16 ಕೋಟಿ 89 ಲಕ್ಷ ಒಕ್ಕಗಮ ಏಕತು ಕರಪುಹಂ ಕೋಟಿ 32 ಲಕ್ಷ 3200 ಬೆಸಿ ರಾಜಪಕ್ಷಗೆ ಗುವನ್ ಗಮನ್ ವಿಯದ ಹೆಲಿಕಾಪ್ಟರ್ ವಿಯದ ಅವರದು ಹತರಟ ಲಕ್ಷ 3200 ಗುವನ್ ವಿಯದಂ ದರನ್ ಎನ ಬೆಸಿ ಲಿಂಡೋನ ಉಡಮಲ್ ಬಿಮ ಇಂಡಮ ವಿದ್ಯಕ್ ಎವಿದರ ಅಮತರ ರಥವಾಹನ ಪಾವಿಚ್ಚಿ ಕರ ತಿಬಿನ ಅಮತರ ಆರಕ್ಷಕಿನ್ ಅರನ್ ತಿನ ಮೇ ಗುವನ್ ಯಾನ ವಿಯದಂ ಅಮತರ ಆರಕ್ಷ ಒಕ್ಕಮ ಗತ್ತಹಮ ಬೆಸಿ ರಾಜಪಕ್ಷಟ ಅಮತರವ ದರಲ ತಿಬಿನವ ಕೋಟಿ 120 ಏಯಾಟ ನೀಲ ಆರಕ್ಷಕ ಇನ್ನೋ ನೀಲ ವಾಹನ ತಿನೋ ನೀಲ ಗಮನ ಸದಾ ವಿಯದಂ ವೆಂಗಿನ ಎಮತಿವರೇ ಹಟಿತೆ ಈ ಒಕ್ಕೋಟಮ ಅಮತರ ಅತಿ ಆರಕ್ಷಕ ರಥ 14 ಏಕಡೆ ಮಿಲಿಯನ್ 1200 ಲಕ್ಷ 12 ಬೆಸಿ ರಾಜಪಕ್ಷಗೆ ಎಮತಿ ಕಾಲೆ ಅಮತರ ವಿಯದಂ ಮಹಾಜನಯಗೆ ದನೆಯ ಮೇ ಪಾಲಕಯು ನಾಸ್ತಿಕರ್ಣ ಏವಿತರದ್ದ ಮೈತ್ರಿಪಾಲ ಸಿರಿಸೇನ ಮಹತ್ತಯ ಜನಾಧಿಪತಿ ಉನಾಟ ಪಸ್ಸಿ ದೇ ಹೆಮ ದಾಮತ್ ಉಡಿ ಯನಕೊಟ ಯನ್ನಿ ಹೆಲಿಕಾಪ್ಟರ್ ದೇಹ ಮುಕಡ ಹೆಲಿಕಾಪ್ಟರ್ ದೇಹ ಕಯನ್ ಬಿಮಿ ಯನಕೊಟ ಅಪೇ ಪಿಡಿಗಂಡ ಪುಲುವಂ ಕಾರ್ ದೇಹ ಕಯನೇಕ ಏಕ ಕಾರ್ ಏಕ ಹುಲಂ ಬೆಸು ಅನಿತ್ ಕಾರ್ ಏಕಟ ನಗಿನ್ ಉಡಿ ಯನಕೊಟ ಹೆಲಿಕಾಪ್ಟರ್ ದೇಹ ಕಯನ್
එක හෙලිකොප්ටරයකට ප්‍රශ්නයක් આવුවොත් අනිත් එකට පනින්න බිම තමයි නැත්නම් ජනාධිපති උනාට පස්සේ තටුවාවක් නැත්නම් ජනාධිපති උනාට පස්සේ ගුවන් කරන්න ඉගෙන ගත්තද නැහැ මේගොල්ලෝ බලය විඳිනවා බලයෙන් එන්ජොයි කරනවා මේගොල්ලගේ බලය කියන්නේ ජොලිය වෙන මොකුත් නෙවෙයි බලය කියන්නේ ජොලිය ඒ විතරක් මං ගාව තියෙන බිලා මොකද්ද සිරන්ති රාජපක්ෂ 2014 අවුරුද්දේ පැරිස් වලට වෙසක් බලන්න ගිහිල්ලා පැරිස් වලට දැන් සාමාන්‍යයෙන් අපේ ගම්වල සිංහල බෞද්ධ ජනයා වෙසක් බලන්න එන්නේ කොළඹ පොසොන් බලන්න යන අනුරාධපුරේ හැබැයි නෝනේ නෝනේ වෙසක් බලන්න ගිහලා තියෙන පැරිස් වලට මං හම් වෙනකන් ඉන්නේ කවදාරි තොරන් කීයක් තිබ්බද කියලා අහගන්න පැරිස් වල කීයද වේදම වෙසක් බලන්න ගිහලා රෑ දෙකක් ඉඳලා තියෙන පැරිසි රෑ දෙකේ හෝටල් ගාස්තුව 1,61,75,405 1,61,00,000 දවස් දෙකට හෝටල් ඉබිල අපිට ගෙයක් හදාගන්න බඳින 1,03,000 රැගිනට නේද අපි නෝනේට දවස් දෙකේ හෝටල් ගාස්තුව 1,161,000 මං හොයලා බලනකොට එංගලන්තේ රැජින ඇවිල්ලා ඒකේ නතර වෙන්න ගණන් වැඩි කියලා වෙන එකකට ගිහින් ලංකාවේ රැජින ඒ විතරක් ඒ දවස් දෙකේ පාවිච්චි කරන්න වාහන දෙකක් කුලියට අරන් තිනවා කීයද කුලිය 75,93,061 වාහන දෙකේ දවස් දෙකේ හයර් එක 75,00,000 මොකෙක්ද දන්නේ කී අභ්‍යවකාශයටවත් ගියක් දන්නේ පැරිසියට ගියේ 75,00,000 වියදම් දැන් මේකේ අරුම අපූරු දෙය ඒ කියන්නේ මෙහි ඉඳන් පැරිසියට යන්න ගුවන් ටිකට් එක 7,68,000 පැරිසිය ඇවිදින්න 75,00,000 ජෙට් එකේ ඇවිද්දත් දන්නේ මහජනයාගේ ධනය ගුවන් ටිකට් එකට 7,68,000 අනිකුත් වියදම් 5,43,000 සියලු වියදම් 2,50,80,000 ඒ කියන්නේ පැරිස් ගිහිල්ලා වෙසක් බලලා එන්න 2,50,80,000 මහජනයාගේ ධනය ඉතින් මුත්තා වේදිකාවක් වේදිකාවක් ගානේ රැසීම් තිය තිය යනක අරුමු පුදුම වැඩක් යන්න එපැයි අප මං එනකොට හෝමාගම අපි තමුත්තේගම හොඳේ ඉස්සර අපිට මතක අපේ තමුත්තේගම හිටියා යෝධේ ඉස්සර කරන දේ තමයි ඔය එක්සත් ජාතික පක්ෂයේ රැසීම් වල මතක ඇති වැඩි හිටිය අම්මලා තාත්තලාට මේ යෝධයා පෙන්න යනවා යෝධයා එනවා කිව්වම යෝධයා බලන්න කට්ටිය එනවා දැන් මේ ජාතිය මුත්තා හරි ඔච්චර වෙලාද මේ මුත්තා මොකක් වෙන්නේ මේ සැප ඉතින් මේව නොලැබේද කල්පනා කරලා බලන්න මේව ලැබෙනවනේ ඒකනේ අවුරුදු 73 පැනලා අවුරුදු 10ක් රට පාලන කරලා රටේ යන්න පුළුවන් ඊළඟ තනතුර ජනාධිපති ඌරේට ගිහිල්ලා නෝන ආර්යාව වෙලා පුතා මන්ත්‍රී වෙලා ඊළඟ පුතා ගගනගාමියෙක් වෙලා වෙලාද දන්නේ වෙලා හා කියලා කියනවා ඊට පස්සේ ඊළඟ පුතා නාවික හමුදාවේ ලොක්කෙක් වෙලා නේද මල්ලි ආර්ථික සංවර්ධන මැති වෙලා අයියා කතානායක වෙලා ඊළඟ මල්ලි ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වෙලා අයියාගේ පුතා මහේමති වෙලා තව මන්දිද තව මොකද බල් ගෙදර බල්ලටත් මොකක් හරි වුණොත් ඔච්චර ඉතුරු මේ ඇයි ආයේ එන්නේ මොකවත් නෙවෙයි මේ බලෙන් ඒගොල්ලෝ ජොලි කරනවා ඒ විතරක්ද මං ගාව තියෙනවා වීරවංශගේ ලයිට් බිල් එක ලැජ්ජායි බෑ කියන්නේ කීයද ගෙදර ලයිට් බිල 1,18,000 2013 11 වෙනි මාසේ ලයිට් බිල ඕගොල්ලන් ගෙදර කීයක් විතරද 1,000 2,000 3,000 3,000 පෑන්නු කෙල්ලට බණිනවා අයින් නේම කරන්න එපා උදේ අයින් නේම කරන්න එපා බයින්න මේ රුපියල් 3,000 ගෙවා ගන්න බෑ අපිට වීරවංශක ලයිට් බිල ගෙදර 1,18,000 මේ මහරගම සුපර් මාකට් එකකින් අහන්න ලයිට් බිල කීයද කියලා වීරවංශක ගෙදර සුපර් මාකට් එකක්ද නෑ ගේත් ඒසි කරලා වැසිකිළියත් ඒසි කරලා හොඳේ ඒ වැඩේ කරන්නේ සීතලේ ගැහි ගැහි දේශප්‍රේමී ඒ නිසා මොකද්ද මේ වෙලා තියෙන්නේ මහජනයාගේ ධනය හොරකම් කරනවා මහජනයාගේ ධනය නාස්ති කරනවා ඒගොල්ලන්ට බලය කියන්නේ ජොලිය වෙන මොකවත් නෙමෙයි මේකනේ වෙලා තිබෙන්නේ එන්ජොයි කරන ෆන් ගන්නවා බලේ බලය කියන්නේ ජනතාව මත ජනතාවගේ සහ රටේ වගකීම උර මත පැටවුණු එහෙම නෙවෙයි මේ පාලක කටයුතු කරන්නේ ඒ නිසා අපිට දේශපාලන ගමනක් තිබෙනවා මේ රටට මොකද තියෙන දේශපාලන ගමන මේ වංචනිකයන්ගේ මේ මංකොල්ල කරුවන්ගේ මේ නාස්ති කරුවන්ගේ මේ රට මුදවා ගැනීම සටන අපි දියත් කරන්න ඕනේ නැද්ද අපි තමුන් වහන්සලෙන් අහන්නේ අපි හැම දිනාටම සුවිශේෂී කාර්යභාරයක් තිබෙනවා මේ මංකොල්ලේට දූෂණයට එරෙහිව සටන දියත් කරන්න එයි අපේ දරුවන්ගේ සල්ලි තමයි අපේ දරුවන්ගේ අධ්‍යාපනයට අපේ දරුවන්ගේ සෞඛ්‍යයට අපිට ජීවිතයක් වෙනුවෙන් තිබෙන සල්ලි තමයි මේ විනාශ කරමින් තිබෙන්නේ මේක නතර කරන්න